ඒකදී බලාපොරොත්තු වෙන්නේ අනන්‍යතා ඩිජිටල් හඳුනුම්පත, එහෙම නැත්නම් යුනික් ID කියන ID පත ලබා දෙන්න. මේ වැඩ සටහන ඉතාමත් කඩිනමින් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සඳහා ඒකාබද්ධ කමිටුවක් දාලා තියෙනවා. ඒකෙදී ඒක එක පැත්තකින් ඉන්දියානු රජය වෙනුවෙන් ඉන්දියානු මහ කොමසාරිස්තුමා සම්බන්ධ වෙනවා, අපේ අමාත්‍යාංශය සම්බන්ධ වෙනවා, නිලධාරි සම්බන්ධ වෙනවා. ඉතින් මම හිතන්නේ බොහෝ දුරට අපිට හැකියාව තියෙනවා ලබන මාසේ වෙනකොට අපිට මේ නිවේදනය පත්‍රයට ඉදිරිපත් කරන්න, ඉන්දියාවේදී ඉදිරිපත් කළා මේක අපිට ගැසට් කරන්න, අපිට මේ නිවේදනය ඉදිරිපත් කරන්න. ඒකෙදී අපි ඉතාමත් කඩිනමින් ලබන වර්ෂයේදී අපිට ආරම්භ කරන්න මේ වැඩපිළිවෙල හැකියාව ලැබේ කියන බලාපොරොත්තුව තියෙනවා. මේකේ උපදෙස් දෙන ආයතනය හැටියට ICT ආයතනය ක්‍රියාත්මක කරනවා. ඉතින් මේක ඇත්තටම මේකෙදී වැදගත්කම අපි බලාපොරොත්තු වෙන විශාල සේවාවන් ප්‍රමාණයක්, අපේ රජයේ සේවාවන් විශාල සංඛ්‍යාවක් අපිට මේක ක්‍රියාත්මක කිරීම තුළින් අපිට ජනතාවට ලබා දෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේකෙදී ජීවතත් සියලුම උපයෝගී කරගෙන තමයි මෙම ID කාඩ් එක හදන්නේ. ඉතින් එතකොට උපන්නේ ඉඳලා පාස්පෝර්ට් එක වෙන්න පුළුවන්, එමත් නැත්නම් ඩ්‍රයිවර් ලයිසන් එක වෙන්න පුළුවන්. මේ සියල්ලක්ම රටේ ඕනෑම තැනක ඉඳලා ඒ සඳහා යොමු වෙලා ඉවෙලා ඒ මුදල් ටික අපි ගෙව්වහම ඒ සේවාව ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් රාජ්‍ය සේවයේ කාර්යක්ෂම වෙනවා. මේකේ තියෙන වංචා දූෂණවල වැළක්වෙන්න හැකියාවක් තියෙනවා. ඒතකොට බැංකු පද්ධතියේ ගිහිලා තමන් බැංකුවට ගියාපුවම තමන්ගේ කාඩ් එක ID එක අවශ්‍යතාවයක් නැහැ. තමන්ව හඳුනාගන්න හැකියාව තියෙනවා. ඒ තුළින් තමන්ගේ බැංකු සේවාවන් ටික ලබා ගන්න හැකියාව තියෙනවා. ඊළඟට අපේ රජයක් මගින් සමුද්ධි සහනාධාර දෙනවා, පොහොර සහනාධාර දෙනවා, දීවර සහනාධාර ඇතුළු දෙන සහනාධාර සියල්ලක්ම මේ හැඳුනුම්පත තුළින් ලබා ගන්න හැකියාවක් තියෙනවා.